ආයුබෝවන් කියලා පිළිගන්නවා සතා ටීවී එක වෙනුවෙන් ඔයාලව අපිට ගොඩක් වටිනවා මොකද ඔයගොල්ලෝ අපිව සතා ටීවී එක බලන්න එනවා කියන්නේ අපිට ඔබව ගොඩක් වටින කෙනෙක් ඉතින් තවත් වටින කෙනෙක් එක්ක තමයි අපි අද එකතු වෙන්න යන්නේ අපි ඉන්නේ හලාවත පැත්තේ බයඹ පළාතේ හලාවත කේන්ද්‍ර කරගත්තු ස්ථානක ඉන්නේ ඔබට වටපිටාවත් පේනවා ඇති ඒක අමුතු වටපිටාවක් අපි වීඩියෝ එකක් කරද්දි වෙනස් විදිහකටම කරනවා ඉතින් ලංකාවේ ගීත ශාස්ත්‍රයේ මම ගීත නිර්මාණකරුවෙක් හැටියට ලංකාවේ බොහෝ අතිදක්ෂ ජනප්‍රිය ගායක ගායිකාවන්ට නිර්මාණ සපයලා දීලා තියෙනවා. ඉතින් මට වීඩියෝ එකක් කරලා views ගන්න ඕන නම් මම ඒ අයව ගෙන්නලා මේ වගේ වීඩියෝ එකක් කරනවා. නමුත් එතකොට වැඩක් නැහනේ. ඉතින් අද අපේ ගංගස්සේ සැඟවුණු වීරයෝ ඉන්නවා. විශේෂයෙන්ම මං හිතුවා වයඹ පළාතේ සැඟවිලා ඉන්න යම් යම් සංගීත ශාස්ත්‍රයට එන්නට නොහැකි වුණු නමුත් තාම ශාස්ත්‍රයේ හැංගිලා ඉන්න ගං අස්සේ ඉන්න වීරයන්ව ඔබට හඳුන්වා දෙන්න මේ ඒකේ පළවෙනි අභිප්‍රාය පළවෙනි පියවර ඒක මතක් කරනවා සතා ටීවී එක තාම subscribe කරලා නැත්තම් subscribe කරන්න මොකද සතා ටීවී එක තාම අලුත් නාලිකාව ඉතින් අද අපේ කතානායකයා වෙන්නේ මල්රාජ් මහනාම ඔහු ගායන ශාස්ත්‍රයේ දිගු ගමනක් ගිය පුජ්‍යලෙයි නමුත් ඔහු ඉදිරියට ආවෙ නැහැ අපි ඔහුත් එක්ක පොඩ්ඩක් කතා කරමු මොනවාද ඔහුගේ ජීවිතයේ අලුත් තොරතුරු කියලා. ඉතින් නැවතත් ආයුබෝවන් කියලා පිළිගනිමින් අද අපේ කතානායකයා මල්රාජ් මහානාමව ගොඩක් ආදරෙන් පිළිගන්නවා ආයුබෝවන් මල්රාජ්. ආයුබෝවන් සතා. ඉතින් මල්රාජ් දිගු නිහඬතාවයකට පසුවයි අපි හම්බෙන්නේ. ඔව් මේ වගේ කැලෑ කොළ ඇතන් රුඩු කුණු මොකද්ද මේ කලයක් වගේ හෙකුත් ගිරක් තියෙන්නේ මොනා හරි අපිට मलराज में वे मलराज काले मटन पणस्तुना නේද ඔව් ඔව් ඉදයි නම්මනේ ඕවර් නේ ඕවර් ඉතින් මේ අපි විඳි දුක් ඇහැට පොඩ්ඩක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුවා ඉතින් අපි මුලින්ම හම්බුවන්නේ සංගීත කණ්ඩායමක ඒක ඇවිල්ලා ස්පෙක්ට්‍රම් ස්පෙක්ට්‍රම් ඔව් අලාවත මාදම් පෙතිබුන එතකොට ඊට පස්සේ අපි සත්සර කරා සත්සර නමින් ආවා ඒකේ නිත්‍ය ගායකයා තමයි සම්ප්ලව සංගීත කණ්ඩායම මෙයාට අඬ ගහනවා ඒ සංගීත කණ්ඩායමේ ඉන්නකොට මම එහි නිවේදකයා මොහු ගායකයා නිත්‍ය ගායකයා අඬ ගන්න නමුත් ඔහු සංගීත කණ්ඩායම දාලා යන්නේ නැහැ ඉතින් කපිල පූවලාරච්චි තමයි ඒක කීබෝඩ්ස් වාදකයා ඒ කියන්නේ නෙළු අධිකාරී ගායන ශිල්පියාගේ මහත්මයා අපේ හිතවත ඔව් සතා ඔව් එයා තමයි කීබෝඩ් වාදකයා එතකොට ලීඩ් ගිටාරේ වාදනය කළේ සමන්ත සරත් ප්‍රනාන්දු ඔව් සරත් ප්‍රනාන්දු අපි කියන්නේ සමන්ත අයියා කියලා සමන්ත අයියා ඔහු අද සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ කතික ආචාර්යවරයෙක් මං හිතන්නේ නේ ඔව් රසෙන් කටයුතු කරනවා කපිලත් යංකසි වැඩ කොටසක් කරගෙන ඉන්නවා. එතකොට බේස් ගිටාරය ගැහුවේ නාරද ජයගොඩි. ඔහුම බෝ දකින්නවා සීනේ කිරෑ ITN chat and music වලත් බේස් ගිටාරය වාදනය කරනවා. මම නිවේදකයා. ලක්මාල්. ඒ වගේම සතා නිවේදකයා. ඔව් සතා නිවේදකයා. සත්‍යජිත් ලක්මාල් එතකොට කරේ කොමඩි වැඩසටහන්. අප්පා. ඔව් මතක් කරනවා. ඔතන මතක් වෙනවා. කොහමද එන්නේ? බාර් 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 රෝලින් බීලා. එහෙම නේ එන්නේ සරමත් ඇඳගෙන. ඒක වර්ධනය වුණා ෆ්ලෑෂ් බෑග් ගුරුනාංශය. සතා හැම දෙයකටම දක්ෂයි එදා ඉඳන් මට ඒක මේ මම දැක්කනේ මේ ඒරියා එකේ දක්ෂතාවයන් හතරක් පහක් මම හිතන්නේ ඔබට පුළුවන්. ඔව්. දැන් අද මගේ දක්ෂතා නෙමෙයි කතා කරන්නේ මෙයාගේ දක්ෂතා. එතකොට ඔහොමම ආපු ගමනක් ඊට පස්සේ අපි යම් යම් අවස්ථාවලදී එකතු වෙනවා ආයෙ විසිරී යනවා කොහොම කොහොම හරිලා ජීවිතේ අවසාන සමයේ තාම ඉන්නවා. හැබැයි අපි දෙන්න විතරයි අනිත් අය ගියා. ඔකට කියනවා මල්ලාජ් හොඳ කතාවක්. ඒ අය ගියා අපි අංගොඩ ගියා නේද මතේ හරි එතකොට ඔයාගේ පාසල් ජීවිතේ මේ අපිට කියන්න අපේ ආදරණීය හිතවතුන්ට කොහෙන්ද පාසල් ජීවිතේ පටන් ගන්න ඉස්කෝල කීයකට විතර ගිහිල්ලා තියෙනවද අම්මා තාත්තා කවුද සහෝදරයෝ කවුද බෝඩ කියන්න අපිට අපේ ආදරණීය හිතවතුන්ට ඕ මයි මගේ අම්මයි තාත්තයි ගුරුවරු ආ හොඳයි මේ සතා ඔව් එතකොට මම ඒගොල්ලෝ අර මාරු වෙනවනේ මේ දේශපාලන මට්ටමේ ඒ මාරු ඒ දවස්වලත් ඕක තිබිලා දිනන ඔව් ඔව් මාරු වීමක් දෙනකොට යන්න ඕන මොන තූත්තු කුඩියකට මමත් යනවා ඕවත් කරා හැබැයි මම හැමතැනම ගායකයෝ නයි ස්කෝල ඔව් ඔව්
ඉස්කෝල භාගයටතර ගියා අප්පච්චි ඔව් අන්තිමටම මාදම්පේ සේනානායක මධ්‍යම විද්‍යාලයෙන් තමයි අපේ එතකොට අංජුලා රාජපක්ෂ දැන් ඉන්න නිලිය ඒ කාලේ නේද හිටියේ මාදම්පේ සෙන්ටර් එකේනේ හිටියේ ඔව් සෙන්ටර් එකේ එයා තලාවත කෙනෙක් ඈ හැබැයි සමහර අය මේ හලාවත යන මිනිස්සු හලාවත කියලා කියන්නේ ඇයි දන්නේ පිළිහිඩි සුවඳ වගේ එනවත් දන්නේ එතකොට මුතු වලට මොකද වෙලා තියෙන්නේ ඒක තමයි මුතු ඒක නේ නා දිමුතු මුතු වෙලා තියෙන්නේ හරි ඉතින් අපි කියමු අන්තිමට අධ්‍යාපනය ඔහොම ඔහොම කරකිලා ඉස්කෝල ගානකට ගිහිල්ලා මාදම්පේ මධ්‍යම විද්‍යාලයෙන් නතර වෙනවා ඔව් එතනින් තමයි හිට ඒ දවස්වලද මල්රාජ් මේ 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 අර කැම්ප් එක හැම තිබුණේ කොටි කාලවල ඉඳී ඉස්කෝලේ අයින් කරලා කැම්ප් එක දැම්මේ අපේ 10 විභාගෙන් පස්සේ තමයි ඒක සිද්ධුනේ ඒකයි සිද්ධුනේ ඊට පස්සේ ඉස්කෝලේ යන්න නැතුව ගියා එතන කැම්ප් එකක් වුණා රයිට් දැන් කියමු මේ කතාව කොතනද අපි හිටියේ අන්තිම හරි ඒ කියන්නේ මාදම්පේ සෙන්ටර් එකෙන් තමයි පටන් ගන්න පොඩ්ඩක් හිට වෙන්න ගන්න මල්රාජ් මහානාම කියන දරුවා නේද එතකොට මගේ හැකියාවෙන් මට මාව හිට වෙන්න යාළුවෝ ගොඩක් බලපෑවා මාදම්පේ ඒරියා එකේ ඔව් ඒ කියන්නේ කියන සරත් ඔබ උපදින්නේ මේ බිංගිරිය ප්‍රදේශයේනේ බිංගිරිය උඩවල තාරණ උඩවල කියන ප්‍රදේශයේ වෙන්නේ මට එතකොට මතක් වෙනවා ඇන්ටි කරුණාතිලක සූරි මාමා මාමා ගේ ළඟව ඉන්න මං ගිහිල්ලා තියෙනවා ඇන්ටි කරුණාතිලක කියන්නේ හොඳ නවකතා සහ අනිකුත් පරීක්ෂණ මට්ටමේ නිර්මාණ කරපු කෙනෙක් අපි එයාවත් මතක් කරන්න ඕන ජීවතුන් අතර නැති වුණා. ඉතින් අම්මා තාත්තා ගුරුවරු වුණා මාදම්පේ සෙන්ටර් එකට ආවා ඔහොම ඔහොම පටන් වුණා කොහොමද ඉදිරි කටයුතු සිද්ධ වුණේ තව සංගීත දිවියේ. ඉන් පස්සේ සරත් වුණාද මට හම්බුණා පාසලේදී. පාසල් මිත්‍රයා. මිත්‍රයා. ඒ ආපු ගමන ඊට පස්සේ අපි 10 විභාගයෙන් පස්සේ අපි පටන් ගත්තා ස්පෙක්ට්‍රම් සංගීත කණ්ඩායම. ආ සංගීත කණ්ඩායම. එතනදී තමයි මට සතා හම් වෙන්නේ. ආ සතා හම් වෙන්නේ නේද? සතාට මෙයාව හම් වෙන්නේ එහෙම. හැබැයි ඒ අපි දින හතරේ මන් දන්නේ මේ හිතා ගන්න බෑ ඒ කියන්නේ පෙර ආත්මික මිත්‍රකමක් මන් දන්නේ ඒ අදටත් ඒක තියෙනවා. වෙලාවක ගහගෙන යනවා දෙන්නෙක්ක. ආයේ එනවා ආයේ සමාදාන වෙනවා ඈ ගම්බින් බලන්න යනවා හරි කතන්දර වුණා ඒ කාලේ හරි රසවත් ඒවා මෙයාගේ ලිඳ උඩ ඉඳන් ඉන්නවා ලිඳ උඩ ඉඳන් ඉන්නවා අපි මේ එක වෙලාවක කියන්න ලැජ්ජ වෙන්න ඕනේ නැ අපි දෙන්නා මේ වෙන අසාධාරණයට එරෙහිව අපි දෙන්නා මොකද අරන් යන්නේ ගම් පහ යනවා ගම් පහ අපි දෙන්නගෙන් පලි ගන්න මොකද අපිත් එක්ක හිටපු අය ඔක්කොම ඉහළට ඉහළට යනවා අපි ඒගොල්ලන්ව දකින්නේ රූපවාහිනියෙන් විතරයි අපි දෙන්නා මේ හද්ද පිටිසර ගමක හුද කලා වූ පෙම්වතානිනි වගේ ඉන්නවා අපි දෙන්න ඊට පස්සේ ගම් පහට ගිහිල්ලා ගම් පහේ ඉඳලා හලාවත වෙනකම් බස්වල සින්දු කියනවා රයිට් බස්වල සින්දු කියලා අපිට අපි පොල් තෙල් ගාලා ඔළුව හදලා රබානක් අරන් මං ගහනවා මොකද්ද අපි ගහුවේ කලයිද රබානද කලගෙඩියක් අරන් කලගෙඩියක් මැටි කලයක් අරන් ගිහිල්ලා අදත් ගහනවා මේ තියෙන වැඩු අද රීමික්ස් කරලා තියෙන තා ජුට්ටෙන් දෙනවා හැම ඉන්න රයිට් අපි ගිහිල්ලා හිඟා කනවා බස්වල අපිටම දුගයි අපි ඒක කරේ අත්හදා බලන්න රයිට් අද මල් ලියන ගොළුදරුවේ ගීතේ බස් වල ගහනවා නේද අපි දෙන්න බස් වලට නැගලා හිඟා කන තත්ත්වයට පත් වුණා අපි දෙන්න ඒක බැලුවේ මොකද්ද මිනිස්සු දක්වන ප්‍රතිචාරය කියලා පන්ති ඇරිලා යන කෙල්ල කොල්ලෝ අපිට සෑහෙන මුදලක් දුන්නා සඳනාවක් කමක් නැති සින්දුවත් කිව්වා ඔව් සඳනාවක් කමක් නැති සින්දුවත් අපි කිව්වා රයිට් අපි යම් ඒව කතන්දර තව මොනවාද අපිට ඊට පස්සේ සංගීත කණ්ඩායම ආරම්භ වෙනවා ඊට පස්සේ මේ මල්රාජ් මහානාම කියන්නේ කවුද ඇත්තටම මොනවද කරලා තියෙන්නේ කවුද කියන්න බං මං දැනුවත් ඔබ පුංචි වීරියෝ ටෙල් නාට්‍යෙත් තේමා ගීතයට සම්බන්ධ වුණා ඔව් සම්බන්ධ වෙ හේතුව මට මේ මියුසික් ඩිරෙක්ටර් ආනන්ද ගමගේ හම්බුණා ඔව් එතන තමයි යාමට අවස්ථාව ලබා දුන්නේ පුංචි වීරියෝ ටෙල් පුංචි වීරියෝ ඔබ කලින් මම දන්නවා ශේෂ්ත්‍රයට එන්නේ සුනිල් එදිරිසිංහ මහත්තයා ගීත ගායනා කරමින් ඔව් ඊට පස්සේ ඔබ CD එකකුත් කරනවා නව නිර්මාණ ගීත කීයක් තියෙනවද ඒක පහක්ද පහක් තියෙනවා ඊට පස්සේ වාගේ සින්දු වර්ගයක් මම කරා තමිල් ගාව අර තමිල් මට පාරෙන් හම්බෙලා මල වැඩක් තියෙනවා මෙහෙම කියලා වරෙන් කියලා මේක ගියා මම දන්නෙත් නැහැ ප්‍රැක්ටිස් කරුවෙත් නැහැ මේක කියපන් කිව්වා මොවත් ගියන් කිව්වා මොකද්ද කියලා මම දන්නෙත් නැහැ හදිසි තීරණ හදිසි තීරණ ඉතින් මල්රාජ් මහනාම CD එකක් කරලා තියෙනවා ගීත නිර්මාණ පහක් තියෙනවා දැන්නම් මහාචාර්යනේ ප්‍රණීත් අබේසුන්දරද ඔව් ප්‍රණීත් අබේසුන්දර මහත්තයා මහාචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහත්තයා ගීත දෙකක් ලිව්වා නේද දෙකක් ලිව්වා ඊට පස්සේ යුග ගීතයක් තියෙනවා යුග ගීතේ ගායනා කළේ නෙළු අධිකාරී ඒතර මමත් එක ගීතයක් ලිව්වා මගෙන් සමගෙන ගිය දිනේ ඔබ අපි කියමු ඒවා පොඩ්ඩක් කියමු කතා කරමු සින්දුවක් ගායනා කරමු එතින් අපි ගොඩක් කතා කරපු හින්දා මේ කිසිම පෙර සූදානමක් එවුවම ව නැහැ හදිස්සිය ඇවිල්ලා මල්රාජ්ව ගෙලින්ම ගේ ඇතුලෙන් අරගෙන මේ අඹ ගහක් යට රොඩු ගොඩේ තියලා තමයි මේ වැඩසටහන
පටිගත කරන්න. එහෙම තමයි වෙන්න ඕනේ. එහෙම නැතුව බෑනේ. අපි සින්දු කැලලා කියමු පොඩ්ඩක් ඔයාලගේ මහන්සි යන්නත් එක්ක මෙයාගේ හැකියාව බලන්නත් එක්ක නේද? අපි අවසානට කතා කරේ පාසල් මට්ටමින් ඇවිල්ලා සංගීත කණ්ඩායම ආරම්භ කළා. එන්න එතෙන්ට හිටියා. මේ ගීතෙන් පස්සේ අපි ගීත කොටසක් ගායනා කරමු. ගීතෙන් පස්සේ අපි ඔයාලට කියන්නම් මල්රාජ් මහනාමගේ ඉදිරි ජීවන තොරතුරු. හරි. කමෙන්ට් මොකක්ද? අවුලන්න මම ගන්න. මොකද දුකට මඩු. තාම නෑ. ආයෙත් හොඳයි නේ. මගේ අමල් කිසු ගහන්න. ආ. බේලි හතරක් කිව්වනම් හරි. අර දුකට මඩු ආයෙත් හොඳයි. ගමනේ. කලින් ගා. එහෙනම් අපි මෙයාගේ හැකියාව බලමු. මයික් එකට කෙනෙක් අර පැත්තට මුණ දීලා හන්දට සවුන්ඩ් එක දාලා हरियाणा गीते पोटी को गायना करूँ बीट रत्नायक महत्या गीते तोर गता मैं आगे सिंह तीन यो आप गीन पास हाँ हरि वन टू थ्री फोर रूकड मधु याग पुले कोलनु मेरु तलोले आलते रू मागन जन नद्दनी नौवा आलते रू मागन जन नद्दनी नौवा ಕೂಕದ ಮಡುಯಾಗ ಪೊಲೆ ಕೋಲನು ಮೇರುವಟಲೊಲೆ ಆಲಪಿರು ಮಗನದನ್ ನದ್ದನಿ ನವ್ವ ಆಲಪಿರು ಮಗನದನ್ ನದ್ದನಿ ನವ್ವ යයපුරා මල්ලීරි කොලදරිවි කුමරි වෙලා මල් හතක වරම ගන්න ආබමරින්දු මල්ලතනු මේ පිරුණු සෙනේ නිතර රැඳි මල් මුදලන්දු ආල් පිරු මාගන දැන් නැද්ද නිනව්වා රූකද මඩු යාග පොලේ කෝලනු මේරුවට ලොලේ මල්රාජ් අපි ඉක්මට ඉක්මනට කතා කරගෙන යනවා අපිට කියන්න අපේ යාළුවන්ට වැඩි හොඳයි නේ නැගලා යනවනේ අපිට කියන්න ඊට පස්සේ කොහොමද සංගීත ජීවිතේ එන්නේ ඊළඟට එක එක තරඟ වලට යනවා කියන්න කියන්න ඔක්කොම විස්තර හංගන් ඉඳේවා ඔව් සුපර් ස්ටාර් යනවා සුපර් ස්ටාර් යනවා ඇසේ මදුරුගීගේ අසංක ප්‍රියමන්ත මහත්මත් එක්ක ඇසේ මදුරුගීගේ යාතික ඒක උඩ අසංක ප්‍රියමන්ත මහත්තයත් ඔයත් එක්කම ඉන්නවා ඔව් ඔව් එයා ගියා ඔයා හිටියා හරි එයා මොරටුවේ ගායකයා නිසා එයාට ගොඩක් අවස්ථා අමර දේව සර් ලගෙන් එහෙම සහයෝග ලැබුණා ලැබුණා අමරදේව සර් තමයි ජැජ් බෝඩ් එකේ හිටියේ. ආ. විතරත්නායක මහත්තයා ඒ කට්ටිය හිටියේ. ඔව්. හැබැයි මට සහතිකක් හම්බුණා. තාම තියෙනවා අල්මාරිය දාගෙන. සහතික කණ්ඩද මල්රාජ්. සහතික කණ්ඩද නේ යාළුවෝ. දැන් ඔයාලගේ වලලත් ඇති ටෙක්නොලොජි, ඇග්‍රිකල්චර්, BA, PhD මගේ ගෙදරත් තියෙනවා දැන් ඒ වගේ. ලොඳත් නැතුව ඇගිහිල්ලා තියෙනවා කණ්ඩද. ඔව් සතාගේ ගොඩක් තියෙනවා. සතා එක සමහර අය තරහත් වෙලා තියෙන සතා කරන්නේ එකක් නෙමෙයිනේ. वर्ग विशुपहतर फोटो वीडियो सिंधु इंटरव्यू करनालंगट पोल हेम करना तरहकार सूद कथा पे तवना विस्तर ඉන් පස්සේ මම සිරස රූපහායිනේ අහන්නාසය ගන්න කියලා. ආ අහන්නාසය ගන්න යනවා. ඔය එකෙන් පොඩ්ඩක් තවත් අම්පුණා වගේ වුණා. අම්පුණා වගේ වුණා. ඔව්. ඒතර මේ අපේ ගායිකාව සසිකාරි සංසලාව මහත්මියත් හිටියා. ආහා. අපි දෙන්න ආවා. අපි දෙන්නම පරද්දල වෙන කෙනෙක් ආවා. එයා දැන් හොයාගන්න. මේරාලේ හිතුවුනේ මේ වෙන දේවල්. දැන් සමහර වෙලාවට ඇත්තටම දැන් ඔය රියැලිටි වැඩසටහන් වලට එහෙම ගියාම අර 50000ක් 60000ක් ගොඩක් අතරේ අර හිටපු එකෙක් එනවා ඉස්සිලා පිම්බිලා එනවා හැබැයි ඌට ඒක දරා ගන්න පුළුවන්ද කියන එක නෙමෙයි ඌ පස්සේ අන්තිමේ නැත්තටම නැති වෙනවා මේ ළඟදිත් ගායකෙක් මේ සුපර් ස්ටාර් ආව ගායකේ සින්දුවක් කරගන්න කියලා මේ මේ කතා කරුවා මං කිව්වා මල්රාජ් ඉතින් මේ දැන් ඔයා මොකද මේ අයියේ සල්ලි ගන්න නැහැ කිව්වා මං කිව්වා ඔබ ගෑනු 3-4 දෙනෙක් එක්ක වැඩේ පටලව ගත්තට පස්සේ තමයි අපිට සේසා තමයි නැතුව ගියේ කියලා ඉතින් වෙනම නා කියන්නේ. හරි හරි අයියේ කියලා ෆෝන් එක තිබ්බා. මොකද අර ගමෙන් නගරයට එන බයිලාට
අපි ආදරෙට කියන්නේ බයියලා කියලා. අර මම වනමදුලේ ගීතේ සඳහන් කරන්නේ. වාසිට ඉන්න බිම් තැන්නේ අපේ බයියා කියලා ලිව්වේ පොඩ්ඩක් වෙනස් වුණා. ගොයියා වුණානේ. ඔව් ගොයියා වුණා. බයියා කියන වචනෙට බය වුණා. ජැක්සන් ඇන්ද්‍රි මහත්තයා ඔකට බය නැහැ. අපි කොහොමත් ගමේ බයියලානේ. ඉතින් ওই වගේ කතන්දර ගොඩක් තියද්දි තව මොනවාද කොහොම ආපු දේවල්. ඊට පස්සේ මං හිතන්නේ ඔබ CD එක කරනවා. CD එකේ අපිට තව කතා කරන්න බැරි වුණා. යුග ගීතේ නෙළු අධිකාරී ගායනා කරේ. ඊට පස්සේ ඔහොම ඔහොම දෙයක් තිබුණා. ඔබට මතකද නෙළුත් එක්ක ගායනා කරපු යුග ගීතේ? ඔව්. කොටසක් කියලා කියන්න පුළුවන්. පේලි දෙක තුනක් සැඟවියන් කුමාරී. සැඟවියන් කුමාරී. කියන්න අපේ ආදරණීය හිතවතුන්ට. සැඟවියන් කුමාරී මනු නෙතින් එහා වනරු පුන් මිනිස් වෙසින් ඒවි ඔබ සොයා. තොර කාන්තාව කියනවා සිය පතක් පුද සුනේ තබා වඳිනම් මන පවන් කෝපවි සුලිසුලං මවයිනම් රොන් සොයා මාකාරා බිංගුන්නාවොතින් තටු සලා පියඹලා යයිද මාළඟින්. ඒ ටික කියන්නේ ජනප්‍රිය ගායිකාව නෙළු අධිකාරි මගේ පන්තියේ හිටපු මල්ලංගම හිටපු කෙනා. ඉතින් අපි අද මෙහි ඒගොල්ලෝ එහෙ ඈ කමන්නේ කොහොම හරි රටේ නමක් තියාන තැනක් තියාන ඉන්නවනම් කවුරු හරි ඒව එහෙම තමයි. අපි මේ උත්සාහ කරන්නේ ගම ඇතුලේ සැඟවුණු වීරයෙකුන් හඳුන්වාදීම වැඩසටහනේ පළවෙනි වැඩසටහන. රයිට් ඔබ සද අතිවිරියක සමග රැඳී සිටින්නේ. ඒ වගේම මේ වැඩසටහන හිතවතුන් අතර බෙදා හරින්නත් අමතක කරන්න එපා. මල්රාජ් මහනාමෝ ඔබේ ප්‍රසංගයකට භක්ති ගී වැඩසටහනකට එහෙම නැත්නම් හෝටල් එකේ තියෙන ඔයාලගේ වෙඩින් එකේ තියෙන පාටියට එවුවට මෙවට ඕන සින්දු ටිකක් කියන්න පුළුවන් හොඳ දක්ෂයෙක්. ඔයාලට මේක අහදි තේරෙනවා. දැන් සින්දු කියන අයට වඩා පිරිමි කටහඬක් තියෙන පුජ්‍යලේ මම ඔබට යෝජනා කරනවා ඔබේ ගාමන් ෆැක්ටරි පාටි එකට. එතකොට විවිධ වැඩසටහන් වලට සංගීත සම්දර්ශනයට අර මෙයා මහා ලොකු ගාණක් ගන්න නැහැනේ. අරගෙන ඇවිල්ලා සින්දුවක් දෙයක් කියවලා බලන්න මිනිස්සුගේ ප්‍රතිචාරය මොකද කියලා. අවුරුදු දැන් කීයක්ද 30කට වැඩි මං හිතන්නේ ප්‍රසංග වේදිකාව වැද්දකින්නේ. ඔව් 40කට වැඩ. ලංකාවේ සෑම සංගීත කණ්ඩායමක් එක්කම ගීත ගායනා කරලා තියෙනවා. හරිද මම? ඕචුන්ස් එකෙන් පටන් ගත්ත ගමන්. ඔව්. ඒ කියන්නේ ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ ඉඳලම. මේ? ඔව්. 77 කියලා සාමිංසවන ප්‍රෝග්‍රෑම් එක. නන්දනේ වින්දන. නන්දනේ වින්දනක් ගැහුවනේ අපි. ඔව්. මම එතකොට නෑ බෑන්ඩ් එකේ. නේද? නෑ නෑ මං එතකොට පස්සේනේ මං ආවේ. නන්දුරේන්ද්‍ර ගැහුවට සතියකින් පස්සේ තමයි සතාවේ. සතාවේ. ඔව්. බෑන්ඩ් එකේ අපි ඉතින් හරි හරි දේවල් කරා. ඒ වැත්තට මිනිස්සු දන්නේ නැහැ හිතවතුනි. අපි කොතෙන්ට දාවේ? CD තටි ගැන කතා කර කර හිටියේ. නෙළු අධිකාරි තමයි ගීතේ යුග ගීතෙන් ගායනා කරේ. එතකොට ඉතින් දැන් මොනවාද අලුත් තොරතුරු? දැන් ඊට පස්සේ අපි කාලයක් වේලි වේලි බාට අදදා ඇවිද ඇවිද තැන් තැන් වල ලතවි ලතවි ඈ එක එකාගෙන් බැනුම් ආගෙන අපිට පිස්සු පිහට්ට කියන අපි පාරේ දකින්න කොටත් ඇයි වෙලාවක් අවේලා නැහැ මට මතකයි වෙලාවක් අවේලා වක්ට මම සතාට ඇවිල්ලා කරදර කරනවා අර ඔයා කිව්වා වගේ ඇවිද ඇවිද මන් දන්නේ කවුරු ඇවිද ඇත්තටම අපි පිස්සු වගේ කවුරු ඇවිද කවුද දන්නේ එකක් තමයි ජීවත් වෙන්න ක්‍රමයක් නැහැ රයිට් අපි කරන වැඩ එළියට එන්නේ නැහැ හරි එහෙම කුජීතම කාලයක් තිබුණා අපිට. අපි අමා දුක්ින්ද මිනිස්සු අපිව ගණන් ගන්න නැහැ. මිනිස්සු අපිට හිනහා වුණා. නමුත් අපි ජීවිතේ අපේ අතෑරියේ නැහැ. ඒ හිනා වෙන හැම මිනිස්සුම අද සැලුට් එක ගහලා යනවා. අපි දන්නේ නැහැ අපි කොතනද ඉන්නේ කියලා මල් රජයේ කතාව. මම දන්නේ සතා මොන විදිහට හිතුවද කියලා සමහරකට කරදර ආපු මිනිහෙක්. ඔව්. යන්නේ බෝධියක් පන්සලක් ගාවට. ඔව්. ඒ වගේ තමයි මං යන්නේ එක්ක සතා ගාවට එනවා. එක්ක තවත් යාළුවෙක් ගාවට යනවා. ඔව්. අපිට ඉඳ හිටින්න එක තැනක අපි පිස්සු පිහාට බවට පත් වුණා නේද? නමුත් දැන් දෙයියේ නේ කියලා පිළිවෙලකට ජීවත් වෙනවා. ජීවිතේ හැම දෙයක්ම ලැබුණා කියලා හිතෙනවා. මියුසික් කරලා අපිට ලැබුණු දේවල් මෙච්චරයි නම් අනිත් පැත්තෙන් මොනවද ලැබුණේ කියලා හිතෙනවා. තව අතකින් බලද්දි මොනවද නොලැබුණේ කියලා හිතෙනවා. දැන් මල්රාජ් මහානාම කියන පුජ්‍යලයා අපි ළඟදි ගීතයක් කරානේ. නන්දාමාලනි මහත්මිය සංගීතවත් කරපු මගේ ගීතයක් තිබුණා. මම මල්රාජ්ට දුන්නා ගායනා කරන්න. අපි එකෙන් කොටසක් ගායනා කරමු. හරිම සංවේදී ගීතයක්. අලුත් පටිගත කිරීම වල සම්බන්ධ වුණේ මහින්ද බණ්ඩාර අපේ සංගීත අධ්‍යක්ෂකවරයා. මහින්ද අයියා ගොඩක් සේවයක් කරලා තිබුණා මේ ගීතේට. අපේ YouTube නාලිකාවෙත් දාලා තිනවා ඔයාලා බලන්න.
මේක වෙසක් සමය වෙනුනේ නන්දාමාලිනි මහත්මිය අපිට මුදල් අපා මුදල් ගැන හිතන්නවත් නැතුව මගේ ඉල්ලීමකට කරලා දුන්නු ගීතයක් නන්දාමාලිනි මහත්මියට දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි වගේ ගමේ හැංගිලා හිටපු පොඩි ඒ දවස්වල අපි හරි පොඩි අනේ උස හැම අතින්ම පොඩි ආර්ථික අතින්ද අපිට කොළඹට යන්න ඇඳුමක් නැහැ යන්න විදිහක් නැහැ උඩ් සයිකලෙත් දම් වල පැනලා තමයි ගෙවල් වල තියෙන්නේ එහෙම අමාරු ගමනක් ආවේ රයිට් එහෙනම් අපි අර ගීතෙන් කොටසක් ගායනා නිකන් ගායනා කරමුද කලේ ගහන්න ඕනද ඕන්නෑ නේ සුදුමල් සුවඳ සුදුමල් සුවඳ මේකේ නම පේලි හතරක් අහලා බලන්න කොහොමද කියලා මල් රජ්ජියන් අපේ කැමරාවටම කියන්න හොඳට ඔයාගේ වොයිස් එක සුදුමල් සුවඳ පිසෙන සිල්වත් වෙසාගේ දුරකින්නුවත් සීවෙයි මට වෙසක් මයි නුඹවත් නාරං පන්සල් යන්නට සිත්වේ අපි පින්පුරමු හමුවන්නට හැම බවයේ අපි පින්පුරමු හමුවන්නට හැම බවේ සංසාර කතාව ඕකයි එහෙනම් ඉතින් මල්රාජ් මහනාම සමගයි අපි සම්බන්ධ වෙලා තියෙන මල්රාජ් මහනාමගේ නම සහ දුරකථන අංකය පහලින් අපි සඳහන් කරලා තියෙනවා මල්රාජ් සම්බන්ධ කරගන්න පුළුවන් මල්රාජ් දැනට ඔබ වෘත්තියක් කරනවද මොනවාද තොරතුරු අලුත් තොරතුරු මොනවාද ගායක ගායිකාව හම්බෙනවද මොකද කරන්නේ අපිට කියන්න විස්තර ටික ඔව් හැබැයි මම දැන් ඒ ෂේරම හම්බෙන තැනකම තමා රැකියාව කරන්නේ ආ ඒකත් වාසනාව ඔව් කොහෙද මේ බණ්ඩාරනායක ගුවන්තොට පොලේ බොහොම සන්තෝසයි අපිට රස්සාවක් හොයාගන්න සෑහෙන කට්ට කණ්ඩ උනා නේ රස්සාවක් නැතුව අද කාලේ ගෑනියක්වත් දෙන්නේ නැහැ නේ නැද්ද යාළුවෝ සතා උතෙන් මට හම්බෙනවා අපි දාලගේ යාළුවොත් හම්බෙනවා ආ යාළුවගේ හම්බුත් අපි සෝරි ඔබ කියන්නේ පාකව සමාවෙන්න ඕ අපි දාලා විසිකල්ලා ගියේ යාළුවෝ පිටරට ඕස්ට්‍රේලියා ඇමරිකාව ජර්මනි රුසියාව ගිහිල්ලා ඇවිල්ලා බහිනකොට මෙයා තමයි එතන ඉන්නේ සුනිල් සිහ මහත්තයෙක් එනවා ඔව් සුනිල් සිහ නන්දාමාලනි මහත්මිය කොහොම එනවා ඒ අතර මේ අපිත් එක්ක හිටපු අපි වඳුරන්නේ අඳුරන්නේ නැද ඔ ඔයා කවුද දැකලා පුරුදුයි කියන මිනිස්සුත් කටුනායක ජාති අන්තර බණ්ඩාරනායක ගුවන්තොට පොලේදී මෙයාට හම්බෙනවා ඉතින් ඒවා hina හැබැයි සතා ඔව් බුදුදහම ගැන ලොකු තේරුමක් ඇති වුණා ඒ සිද්ධීන් වල කියන්න ඔබටත් මං හිතන්නේ ඔව් 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 මේක තමයි කල්යාණ මිතුරෝ ගැන ඔව් මං කියවන බෝධිය ගාවට යනවා කරදරයක් වුණා මේ ඒ වගේ දෙයක් තමයි මං එක දවස් ඒ දවස්වල දැන් ගුවන්තොට බලත් බෝධියක් වෙගෙන එන්නේ නේ අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම ඊට පස්සේ කියන්න කීයද කියන්න ඕ ඒකයි මම යාළුවෝ හොයාගෙන යනවා රෑ යනවා එකට දෙකට යනවා එතකොට අනේ සතා කවදාකවත් මට වටිනින්වත් බැනලා එලව ගත්තේ නැහැ මොකද ඔහු කරේ කලිය අරගෙන සින්දුවක් කියලා හිත හදනවා එතකොට මම කඩයක් කරන වෙළඳ ව්‍යාපාරයක් තියෙන කෙනෙක්. ඉතින් හරි කරදරේ මෙයාගෙන්. නමුත් එතකොට මෙයා හරින්නේ නැහැ. සම්බෝලයි බතු හැර දීලා කණ්ඩ දීලා මතකනේ අපි නිවිති යව් වෙනවා. එතකොට මෙයා සින්දු මේ දමිත්ත සංග මහත්පැට එහෙම සින්දු ලියපු ලියලා හිට් වෙච්ච කාලේ. මෙයාට සින්දු ලියලා පෙන්නනවා කාමරේ. නේ? ඔව්. කාමරේ සින්දු ලියලා පෙන්නනවා. ඒක කියලාත් බලනවා අපි තනු දාන්න කලින්. නේ? එහෙම එහෙම හේකුත් තිබුණා. ඉතින් හරි. එහෙනම් අපි පොඩි වීකයක් අරගෙන ආයි හම්බෙමු. කොහොම සංගීත බාණ්ඩ හොඳයිද මේ සුපිරි බාණ්ඩේ අලුත් එකක් මේ මිල රයිට් මොකද්ද අපි කියන්නේ 1 2 3 4 පැන ආඹු බුලක් අකුරු වැලක් දෙහද කලියේ යුගයෙන් යුගයට නොමියන ගානක දිවියක පදනම මතු වෙද්දී
විෂ්ණු පිළිඳ ඈතක ඇගෙන යනවා සියුමැලි කැකුලක් මැලවෙද්දී සියුමැලි කැකුලක් මැලවෙද්දී ටින්ඩින් අදවිල ඉපැදුන කැකුලක් නොකාලට ඩටුවෙන් ගලවා දුරක යවා මිහිලිය තෙත් කොට කිරිහුණු කඳුලක් සත් සමුදුරකට මුහුව ගියා ඔබට උරුම වූ රිදුණු තැවුණු හද එක් තැම් මැදුරක කවුලු අරා රුවන් විමානෙන් පියමායන තුරු පොපියන හදවත සිටි බලා පොපියන හදවත සිටි බලා සිටි බලා මල්රාජ් මහනාම ඔබ අද ඉඳලා අඳුනගනි මල්රාජ් මහනාම කියන්නේ කවුද කියලා මේ වගේ ගම ඇතුලේ සැඟවුණු වීරයෝ ඔබ තවත් දකින්න කැමති නම් සතා ටීවීෙන් විතරයි දකින්න පුළුවන් මේ අය හරි පව් නේද අපේ කතාවෙන් කිව්වොත් ගම් අස්සේ මෙහෙම සැඟවිලා හිර වෙලා විසි කරලා හිටියට මේ අය තුලත් යම් දක්ෂතාවයක් තියෙනවා කියලා ඔබට තේරුම් ගියොත් ඒක තමයි සතාගේ එකම ආසාව ඉතින් මල්රාජ් කියයි තව තොරතුරු ටිකක් මොනවාද මල්රාජ් මොනවා තොරතුරු කියන්න තියෙන අපේ ආදරණීයන්ට කියන්න ටෙලි නාට්‍ය ගීත කීයක් කිව්වද පුංචි වීරයෙක්ගේ කිව්වා ආය සතා මට ලැබුණා සුනිල් හොරස්ස් මහත්තයාගේ ටෙලි නාට්‍යයක් මේ අන්න බලංසඳ කියලා ඒකාංගික ඒකාංගික පොඩි ටෙලි නාට්‍යයක් ඒකාංගික නාට්‍ය කියන්න විස්තරේ අර යුද්ධ සමයේ හා ස්වර්ණවාහිනිය තමයි ගියේ මේ අපි මායින් ගමේ නිවාඩුවට මං එන්නම් අපේ අම්මා හම්බවට සින්දු ලියන කාලේ ඔයා සින්දු ලියන කාලේ හරියට ඕක මට ලැබුණේ සුනිල් හොරස්ස් මහත්තයාගේ හා සුනිල් හොරස්ස් මහත්තයා වගේ යාළුවෙක් ඉන්නේ මං හිතන්නේ ඔව් සර්සයි පත්තරේ ඔව් මිනිස්සුන්ගේ හදවත තුල මිනිස්සු රැඳෙනවා උදව්වක් උපකාරයක් කරන්න නිකන් මොකද්ද වගේ හරිද මිනිහාගේ වයස රූපේ බලලා තමයි මිනිස්සු උදව් කරන්නේ අනික ඒ මනුස්සයාගේ මොන හරි ගන්න තියෙනවා නම් මට ඔයා උදව්වක් කරන්නේ ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ ලෝක ස්වභාවය ඒකනේ නේද ඒ උනාට බෞද්ධ රට ඒ උනාට බෞද්ධ රට පිරිසුදු බෞද්ධ රාජ්‍යයක් හරි කියමු විස්තරේ අතනින් අපි නාට්‍යයට ආවා ඕ එතනදී මේ සතා ඊට මට ඕක කියනවා ඉතින් මට ටෙලිනාටකයේදී මට ලොකු ඉතින් දෙයක් සුනිල් හොස්ස් මහත්තයා කිව්වා කිව්වා අපි ඒ දවස්වල අතින් කාලා හරක් බලන වැඩමනේ කරන්නේ රුපියල් 50ක් අරන් අමාරුවෙන් යනවා කෝච්චියේ දොරේ නේ ආරුවෙන් රුපියල් 50ක් අරගෙන යනවා ඒ කාලේ ඇත්තටම මතක් වෙද්දිත් හරි දුකයි දැන් ඒ අතින් අපි ගොඩක් ඉදිරින් ඉන්නවා ඒක දෙකක් නෑ ඉතින් සත ඇත්තටම මට ඔළුවට ගත්තේ ටෙලිනාටක ගැන කියද්දි මට මතක් වුණේ ගුණදාස කපුගේ මහත්තයා ආ ඔව් මේකට මේ විදිහට නෙවෙනවා කියලා මට හිතුණා. අන්න බලසත් ත්‍රිනාටි කියන්නේ අර ජාතිවාදී පිළිබඳවනේ. හා හා. කපුගේ මතේ කම්පණ වගේ මම ගොඩට ඇවිල්ලා මම ස්ටඩි කරා. ඔයාගලයි ගෙදරත් මම ආවා. මට මෙහෙම ලැබිලා තියෙන කියන්න සතුටුදායක පණවිඩයක්. පණවිඩයක්. ඔයාලට කියන්න කෙනෙකුත් නැහැ නේ ඒ දවස්වල. එන්නේ හෙටමනේ. මේ ඊතනදී ඊට පස්සේ ඇත්තටම හතා මේක මේ මේ සංගීතය නිර්මාණය කරේ සරත් වික්‍රම. සරත් වික්‍රම මහත්තයා. රයාගේ පුතකුත් ඉන්නවා දැන් මියුසික් කටයුතු එහෙම කරගෙන යනවා Facebook එකේ ඉන්නවා අපි යාළුවොත් එක්ක ඉසුරු ඔව් ඉසුරු ඒදා තමයි ඉසුරු ඉසුරු net fm එකේ වැඩ කරන්නේ ඉසුරු ඔයා ගැන කියන්නේ ඔව් මං අහන සරත් අයියා ඉස්සර පුතාට කෑ ගහා ගෙන්න ගන්නවා එතෙන්ට එතෙන්ට ඔව් ඔය මගේ සින්දු කරන කාලෙත් යාන මුරහණිගෙන මේ 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 උගන්නන්න කෑ ගහවුවා උගන්නන්න කෑ ගහ ඔව් මට මතකයි එයා වෙන්නුනේ ඉසුරු සරත් වික්කව එයා තමයි දැන් මට ඔළුවට ආවේ හරි හරි එයා තමයි පුතා දැන් net fm එකේ වැඩ කරන්නේ මේ සරත් මහත්තයා ජෝතිපාල මහත්තයා ගොඩක් ගීත ඔව් සංගීතවත් කළා ඇත්තට මේ වීරෝ ඔබ දන්නේ නැහැ ඇත්තටම ඔබට පෙන්වන්නේ නැහැනේ කවුරුත් පෙන්වන්නේ අහවල් ගායකයා විතරයි ඉතින් ලක්මාල් සත් ලක්මාල් සතා
मटे मगे वॉइस की माओ इंटो करा दे हाँ हाँ एक एक विधि की लगी अन्न की मैं विधि क्या मैं विधि क्या मैं विधि क्या अन्न की याद हरियाणा के नाम करना जोत पाल का केन के हां ये पर टीएम जातने का केन के ए नाट्य विकास ने मुके स्वर्ण वाहिनी विकास अन्न बैलेंस अंद की हां एक अंग की टेन नाट्य सीन सिंधु लिव्य था वागे त्यालु क्रिस्टोफ सेना नायक हां हां मादम पे जीव तुम अतर नहीं दे नहीं नहीं फिल्म डायरेक्टर हम कर लेते ना मां के तन्ने गुडा मादम पे मिनिस्सु अंतिम ट मरेन्ने मंग एक क्यू आई के अद दीने दाला गन अभी दिन मेरे मुकद मेरे ओण भी दीर मिनसु मेरे एक अभी काट त्वर दी कथाव दुकद लोके अभी बलन मेपदेश पिटव इना बलन मुकद अभी हिन्न अभी दिन गंडोण गीतरा चंगी रण मत हेमाई नहीं अभी हिन्न अभी दिन गंडोण मम्मी भयंगर कथा वक्की वाला मेकाई के पेहदरी गल दिन बे मुकद जीवित किसम देतेंगल मेरल वेट लगी हम मिनसु गणंगे अभी हर मेरुना कंद के लिए सटंगर अवसाने दक्का मेरे मगे अदे गई अभी मे तवा जीवित अतारी नत्ते अभी तो लंका वेह दिन तीन लुकमल डेदी अभी मे ताव इन अभी मरने के पुण मुन सूख दिखाने ये उनाट हेम कर गीते मत कद बटे ओहो इना कल के अभी गायना कर लाल एक तेमा गीते तेमा गीते मत गहन बैरी वे गहन बड़ी अट्ट टच दिन इर नंगना कल पार मितापुरना संद नंगना कल मित करुणा परना ए इर हन यत वेसना मिनि सुनने जात जन्म जिन ऐ विरसक वन्नी इर नंगना कल पार मितापुरना संद नंगना कल में करुणा करना ए इर हन यत वेसना मिनि सुनने जाति जन्म हिन ऐ विरसत वन्ने पंसल कोविल आहस उसट हदला दागब बोधिय किरिवा तुरिंदोला पिंकत मिहिकक लेसुवनिन तेमला पौसो दन्नत पिरुवत एंद पल्ला वो अर्थवत गीत मेम अर्थवत गीत अर्थवत गीत को ओ सता एक विशेष सिंधु रिकॉर्डिंग के विरले मर मे फुट सैकिल सता लगे टावा पहुद सतुट गया मत गाट देखा बैसिकली सीट देखा ब्रेक उतने मुकुतने अदना एक टायर देखे मुकुतने टायर देखे ट्यूब बेक भी तरह टायर आस्ते हेम काले कपड़े तीम ना है बे अम्मता लंगटे नागे भूम सां सूच मूने तीमना था आदि मैं मेविल मगे ओलिए कंप्यूटर अटकरा नरक दीवाल ने मैं हूं दीवाल एक मंग आडंबर इवंट मतकाय यदा विशेष सत्ता मम रेकॉर्डिंग आवश्यक गुणदास कपकी महत्या नतिवेल कलाभवन गिना सरत कपगे महत्या नतिवेल कलाभवन दंगेना मैं इसके कपगे महत्या मैं इसके रेव सिंधु क्या मेवी दिखे इतने सुविशेष निष्पादने कपुगे महत्या मे पेत्तेंगिदंगिन्नो मे पेत्तेंगिन्नो सरोजा गीते गायना गीते पद रचना करपु महिंद चंद्रशेखर मे पेत्तेंगिन्नो महिंद दिशानायक ओबट वरम नति मटद नै नेतट उरला गीते रचना करपु एक्किना मम मेतन मम मुकुत्वन कोट लघु गीत लियला तिबुन्ना मेतन इन गुणदास कपुगे मगे मे पत्ते यहा पत्ते रंजित रूप सिंह इन रजराट सेवे या उबट वरानी मटद वरानी गीत लियपुगेना इट पास मा तरुण कोल्ले आर गोने इन इंदला मगे गीत कपुगे महत्या अलुत्मा पिपेन्नति कारण किया नट मट मत के हेटी
උත්තලෙම එහාට මම යනකොට ඒක ලියාන ගියේ අලුත් මල් පිපෙන්නේ නැති කාරණා කියන්නට මෙහෙම එන්නේ කියන්නේ ඉස්කෝලේ යන ළමයිට හැකියාවක් නැහැ එම ඒ වචන ටික දැන් අපි ගායනා කරලා පෙන්නනවා කියලා කිව්වා අපුගේ මහත්තයා ඒක ගායනා කරා මට ඔලු මගේ පිටට අද වගේ මතකයි තට්ටු කළා කිව්වා මං පුතේ මම මේක උඹට කරලා දෙනවා මම මේක කියනවා කියලා එදාම තමයි කපුගේ මහත්තයා විදේශගත වුණේ ආය ආවේ මලකඳ විතරයි ලංකාව ඒක මගේ වෙලාව අනවශ්‍ය දෙයක් මම මතක් කරේ නමුත් අපි අද යම් තැනක ඉන්නවා නම් ඔය පරපුර ඒ පරපුරේ ආදරය අපිට ලැබුණා අලුත් පරපුරක් හැදෙන්නේ නැත්තේ ඒකයි රයිට් මල අපි දැන් කොහටද යන්නේ මල් රාජ් මහනාම අපි සින්දුව කොටසක් ගන්න ජෝතිපාල මහත්තයා සින්දුවක කෑල්ලක් කිව්වේ නැත්තම් වැඩක් නැහැ ආදරණීය ගායකයන් අපි ආදරණීය ගායකයන් ඒ කෑල්ලකුත් කියන අපි සමුගණයන් දැන් වැඩසටහන ගොඩක් ලොකු වුණා අපි කතා කරපුවා ඔබට ගැළපෙන්නත් පුළුවන් නොගැළපෙන්නත් පුළුවන් සමහර විට අපි ආවේගශීලීව කතා කරන්න ඇති මොකද අපේ අපි අපි කාලයක් තැම්පිලා ටෙම්පරාදු වෙලා බැට කාලා තමයි දැන් අපි මේ YouTube එක හරහා බලතරට එන්නේ මොකද අපේ සංගුණ වීරයන් අරගෙන ඒ අතරදී මං විතරක් බුදු වෙලා වැඩක් නැහැ මං වටා විශාල පිරිසක් හිටියා නේද ඔය එන ගායකයෝ කියන අය නම හදන් හිටියට කී දෙනෙක් මේ මිනිස්සුන්ට උපකාර කරලා ඇද්ද එකකුගේ නම කියන්නේ නැහැ එකකුගේ හරි ඇත්ත කතාව ඕවා කතා කරන්න ගියොත් වැඩසටහන වෙන පැත්තකට යනවා මල්රාජ් ඇත්ත අපි ජෝතිපාල මහත්තයා ගීතයක් ගානා කරමු මං ජෝතිපාල මහත්තයාව එකම එක දවසයි වේදිකාව දැකලා තියෙන මාදම් පේ ස්ටේජ් එකේදී මොකටද ගම්මුදා ඔව් ගම්මුදා ගම්මුදාවේ මාදම් පේ ඔව් අපි මොකද්ද අපි ජෝතිපාල මහත්තයා මොකද්ද ආදරණීය හිතවතුනි අපි ගායනා කරන්න මොන සින්දුවද කියලා ඔබ දන්නවා ජෝතිපාල මහත්තයා රණවිරු ගීතයකුත් කියලා තියෙනවා ඒක ලක්කඩ ගුවන් විදුලි විතරයි තියෙන්නේ මං ඉන්න කාලේ ඒක ප්‍රචාරය කරා දැන් ප්‍රචාරය වෙන්නේ නැහැ මමත් උනුතාවනේ එන්නේ නැන්නේ ඒක ආලංගවත් නැහැ ලක්කඩ ගුවන් විදුලි තියෙනවා ජෝතිපාල මහත්තයා කියපු රණවිරු ගීතයක් තියෙනවා හරි ජෝතිපාල මහත්තයා සතරම් පෙම්පුරාණේ කියමුද ඈ ඔබ දැකුමෙන් මා පණ ලැබුවේ ඒක වර්ඩ්ස් මතක නෑ මතක නෑ ටච් මහල් හා ටච් මහලක් කියමුනේ ටච් මහල ආදරණීය හිතුරුනේ කොච්චර දුරද නමුත් ටච් මහල අපේ ගෙදර තියනවා වගේ අපි නිදන් ඉන්න කාමරේ ටච් මහල තියනවා වගේ අපිට මේක දැනෙනවා මේවා ලියපු මේවා සංගීත නිර්මාණය කරපු අයට පින් දෙන්න ඕන අපි කියමු ඔයාලගේ මගේ ආදර කතාව ටච් මහල ඔව් පෙළි හතරක් ඉවත් ඇත තන වන්දන මට ඔබ සෙනෙහසට ඉමි හිස් අහසේ ගැලෙන්න තරමට ගීසයක් බඳිමි තජ් මහලක් තන වන්දන මට ඔබ සෙනෙහසට ඉමි किस आहसे गैन तार मत गी सैयक बंदी मी सिही कर उब गैन बाउन बटाई मन अंदय वेनायन पिहरिय दिसावन सिही कर उब गैन बाउन बटाई मन අන්දය දෙනයන විහිරිය දසවන ටච් මාලක් තනවන්නේ මට ඔබ සෙනෙහසට හිමි හිස් අහසේ ගැවෙන්න තරමට ඊසයක් බඳිමි ඉතින් කතා කරන්න නම් ගොඩක් දේවල් තියෙනවා නේද සමහරවිට අපිට කාගේවත් හිත රිදෙන විදියට අපි කතා කරේ නැහැ. අපේ ජීවිත කතාවේ ඇත්ත කතාව කිව්වොත් ඔබට ඇඳෙයි. ඉතින් අපි සමුගන්නයි සූදානම් වන්නේ. මල්රාජ් ඔබට මොනවා හරි අපේ ආදරණීය හිතවතුන්ට කියන්න කතාවක් තියෙනවද? ඔබේ දුරකථන අංකය අපි පහලින් සඳහන් කරනවා. මල්රාජ් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් එතකොට. මොනවා හරි දෙයක් පණිවිඩයක් කියන්න තියෙනවා නම් අපේ ආදරණීය වෙනුවෙන් කතා කරන්න අපි වැඩසටහන නිමා කරන්න. මෙන්න මල්රාජ් ඔබට අවස්ථාව. अतर मट स्तुति निकमेक्टाई अपे सताट मुखद गिदागने मट को मम्म पारे बैक गोल्ले शनिक पास कर
කලාවදේශ වෙනත් ඔහුගේ ඉනිමගක් ගෙනල්ලා ගඩොල් කොට උඩින් තියලා කල ගෙනල්ලා ඊට පස්සේ මෙතන දැන් අපි මේ වත්තේ හනසු අහුලනවා මේ වැඩසටහන ඉවර වෙලා හනසු හොඳ වට්ටක් තියෙන හනසු අහුලනවා මේ ඉනිමග උඩ තමයි ඉඳන් ඉන්නේ යටින් ජැක් ගහලා ඒවා වලට පෙන්වෙන්නේ නැහැ මාර දුකක් විඳින්නේ ඇත්තටම වීඩියෝ එකක් කරන්න කියන කතාව ඉතින් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා අපේ සතාට मैं आप रस के इतने इतने को इतने आप सामगनो सताई माय सताई माय सामगनो इधर ही वेड़ तू मना दी दंग हेम विशेष देखना आई बोर की अंड उन्या संगीत श्रेष्ठ वेड नया बोरु ने किया मम दवस गाने सिंधु अल्ली बोरु फट पाल बोरु प्रवीण तू आप प्रवीण वेली वेली इन आपने वेड हरी महाराज महाराम अपे गमे हलावत प्रदेश सेंगून वीर तमें पोडक इधिना मे वीडियो का संबंध अलग अदह सुधा सूचना पहाली कमेंट करो तमाइ तवत् अवस्था दिंड लभिन हलावत मिनी गुडक इन मंगे आईट सहयोग दिंड बलापुरुन ऐना को वेड़े जीवित अतर लाइंदा संगीत अतर लाइंदा दिन पोड पिलील जीवत्न महाराज महाराम आयुन की समुदेनवा एवगेम चनसी में काले गत करने वेला हदीसी अव मगे सता टीवी के वेनवेन मेवागे साका दुनट गुड़ा की स्तुति उब लंका जनप्रियतर वक नोवे मट ओण लंका जनप्रियतर ओण तर गिनाल वेड़सटाक रंड मम ए आईट कथा रन मंदन्वाइक वेन्नी नै गील मुखद मंदन्वा एन्नी नै सा वेन्नी नै गील मुखद मे जनप्रिय पुज्यूल गण मंकियान मम ए आयोट पेन्न रूपाणी गुंडली हमती दाखी मम्मी काट तपास उपहास करेगा पूज्यल गिना गिना कियला मटल अकने मिस्से पात्र मम्मी मै एहनाथ अदर आयुन की सता टीवी की बलपाल स्तूति मे वैसे संबंध उभ अद सुधा चोदना पहाली कमेंट तोड़ता वाटी सता टीवी के ताम सब्सक्राइब कर लाता सब्सक्राइब कर एना मलराज महानाम भेम समुद्र आयुन मलराज आयुन सता थिंग अभी नैवत दिन हम बलापुर रटा से गमा से हंगिलाइन मे वगे वीर इदिरी बलापुर कथाकल उभे हितवत् सत्यजित लखमा सुय जीवित कुदाय जाय वेना अभी गिया जय हो। वन टू थ्री फोर कृत पहाल कत अम्बला दे दुनु लगुम गनी कल तुनु रसयक पेन आबूलक अकुर वेलक देहाद कलिए युग इन युगयत नोमियन दानक दिव्यक पदन मतु वेंदी नोपेलिन ऐतक ऐगिन यानवा सियुमली के कुलक मेल वेंदी शिव मेली के कुलक मेल विंदी टिंग 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 अदविल ई पैदुन के कुलक नो कालत डाटुएन गलवा दूर कयावा मिलियत कोत गिरिहुनु कानूलक सत समुदूर कट मुह गया ओबत उरुम रिदुनु तेउनु हद एक तम में दूर क काउलु अरा रुवन विमानिन पियमाइन तुरु पपियन हदवत सिटी बला पपियन हदवत सिटी बला पद्मला
තන වන්දන මට ඔබ සෙනෙහ හසත ඉමි ඉස් අහසේ ගැන්න තරමට ගීසයක් බඳිමි තජ් මහලක් තන වන්දන මට ඔබ සෙනෙහ හසත ඉමි किस आहासे गैन तार मत गी सैयक बंदी मी सिही कर उबगैन बाउन बटाई मन अंदय देनायन पिहरिय दिसावन सिही कर उबगैन बाउन बटाई मन अंदय देनायन वीर्य दे सावन